ඇතුලේ ඉඳලා සීල සත්‍ය සූපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කී කියන්නේ. දැන් ඔය කැලණි විහාරේට එහෙම බත් දොටි ගෙනිනවා මම දැකලා තියෙනවා. ඔම්මද බොල සීල සත්‍ය සූපත් වෙත්වා කීපු පෙරලකට ගිහින් බත් ලොරියක් පෙරලලා තමයි බත් පැකට් ටික ඔසෙකට දුවන්නේ. ඔව් සීල සත්‍ය සූපත් වෙකේ ගින අපරාධ කියනවා නේද? ඒව ගැන කියන දැන් අප්‍රමාණ කරුණු තියෙනවා. අර මම උදේ ඉඳලා සූපත් වේවා සීල සත්‍ය සූපත් වේවා කියන පාඩකම් මත ඉන්නවා දීලා කරගෙන. ගෙදර ගියේ විඳලා ලෙලිත් එක නයි පිබිනෝ. භාග්‍යතුන් වහන්සේ දෙව්දත්තද කරපු තරමක් කළේ හැමදාම මොකද්ද? අකෘතඥකම්. රෝරුමිග ජාතකය කියලා ජාතක කතාවක් තියෙනවා. උන්වහන්සේ හරි ලස්සන මුවෙක් ඒ කාලේ. දෙව්දත්තර ඒ කාලේ මහා ධනසිටුවරේ. ඌ ඉගෙන ගත්තේ නැහැ මෝඩයා. උගත්කම නැති මිනිහට සල්ලි හම්බුනහම ඌ ටිකක් ඉදිමෙනවනේ. උපන්දා ඉඳලා සල්ලි දෙක මිනිහ හැමදාම නිහතමානීනේ. ඉතින් මිනිහට සල්ලි හම්බුනේ ටිකක් දුප්පත් වෙලා ඉඳලා මව්පිය හුඟක් මහන්සි වෙලා සල්ලි හම්බ කරපු නිසා. ඉතින් මිනිහට නිකන් හම්බ වුණා. දැන් අපේ ගෙවල් දොරවල් වුණත් එහෙම බලන්න. අම්මා කියනවා තාත්තා හරි අමාරුවෙන් ඔය හම්බ කරන්නේ බත් අහක දාන්න එපා බං. කෑවට කමන්නේ පිරිමහ ගන්නේ. එහෙම කියනවද නැද්ද? නට්ටන්න ගවේ සන්තෝ චින්නන්න පටිසංකරුන්ති අපරිමිත පාන භෝජනා හොන්ති දුස්සීලා ඉත්‍යාදිපච්ච. යම්කිසි ගෙදරක නැති වෙන දේවල් හොයන්නේ නැත්තම් ඒ ගෙදර පිරිහිනවද නැද්ද? අපි හිතමු කැබිනට් එකේ තියෙනවායි කියලා පොඩි මේ තේ හැදි ගොඩක්. ඔන්න එකෙක් කුසියට යනවා. ගත්ත සීනි ටිකක් දාගත්ත තේ කෝප්පෙට කරකෝ කරකෝ ගියා. ඒක දිය වෙලා ඇති කියලා හිතිත් අර බිව්වා. කෝප්පෙ එතන තිබ්බ හැන්ද එතන දැම්මා ඌ යන්න ගියා. තව එකෙක් ගිහින් බැලුවා සීනි හැන්ද නැහැ. ආයෙ ගියා කැබිනට් එක ඇරියා තව එකක් ගත්තා. ඇත්තද? අම්මා දැක්කොත් කියනවා යකෝ මේව හරි අමාරුයි. හැබැයි හොඳ වැඩේ එකකට වඩා තියෙනවා කියන්නේ වැරද්ද. දැන් ඉස්සර අපිට තිබ්බද කියන්නකෝ ඉස්කෝලේ යන්න අද ළමයින්ට වගේ සපත්තු කුට්ටන් රුපියල් 6-7000 ඒවා. අපි රබර් තෙරප්පු දෙකක් දාගෙන ගියේ ඒකෙන් තණ්ඩක් කැඩුනම යටට දාලා දෙහි කට්ටක් ගහගෙන අම්මා කියනවා අදට 70 කට්ටක් ගහලා දෙනවා අද ඵලයන් අකුල් උස්ස උස්ස ඵල බිම ඇදගෙන යන්න එපා. ඔව් අනේ ඔව් අපිට ආපහු අරන් දෙන්න අපේ තාත්තට වත්කමක් තිබුණේ නැහැ. දුප්පත් මිනිස්සු කලිසමේ අඬ හතක්කටත් දානකම් අපි ඇඳා. ඇත්තද බොරුද? හරියට අර පරිස්සම් කරගත්තා. ගොඩාක් දේවල් තියෙනවා ඒ හරහා කියලා දෙන්න ඒකට කාලේ නැහැ. ඒව අවශ්‍ය නැහැ මයි පිටුතර වැටහිනවා. මේ කෝමින්නේ පොඩි කාලේ දුක් විඳාය. ඒ හින්දා අපිට ලොකු අගයක් තියෙනවා. නමුත් પરම්පරා තුනක් කියලා තියෙනවානේ. පළවෙනි එක දුක් විඳලා හම්බ කරන પરම්පරාව, දෙවෙනි එක භුක්ති විඳින પરම්පරාව, තුන්වෙනි එක කාබාතිනිය කරන પરම්පරාව. ඇත්තද බරුද? තුන්වෙනි પરම්පරාවට කිසි දෙක වටිනාකමක් නැහැ. මම කියන්නේ මව්පියන් දෙ නිසා මහගේ හදපල්ලා දීග දෙනුන් කියන්න ඕන තොපි ඔක්කොම තම තමන්ට ගෙවල් හදාගනියව මහගේ අපි දෙන්නත්. මහදෙබලේ කෙකුට ලියන්න එපා තේරෙන්නේ? දැන් ලියලා තියෙන්නේ. ලිව්වද? අනේ මොඩි මොකටද ලිව්වේ? ජීවිත භුක්තිය තියලාද ලිව්වේ? නැද්ද? එහෙමද? බෑබෑ ගෙනිච්ච නැතුනට බෝල ඉන්නකන් තියෙන්න එපා. කමන්නේ සත්පුරුෂ දරුවෝ ඉන්නවා නම් අපිට එහෙම වෙන්නේ නැහැ. නමුත් පුතෝ ෂුවර් නැහැ. කමක් නැහැ නේ. චන්ද්‍රතහාර පිහිට වෙන්නද? එහෙමද? එතකොට ඇත්තටම අපි තුන්වෙනි પરම්පරාවට අගයක් නැහැ. කොයි දේවත් නිකන් දුන්නොත් කොහොමදත් වටින්නේ. දැන් බලන්න දහම් පත්‍රිකාව බෙදාගෙන යන්න දහම් පොතක් නොමිලේ බලන්න කොහොමද කියලා. දැන් උදේ ඉඳලා සීල සත්‍ය සූපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කී කියන්නේ. දැන් ඔය කැලණි විහාරේට එහෙම බත් දොටි ගෙනිනවා මම දැකලා තියෙනවා. ඔම්මද බොල සීල සත්‍ය සූපත් වෙත්වා කීපු පෙරලකට ගිහින් බත් ලොරියක් පෙරලලා තමයි බත් පැකට් ටික ඔසෙකට දුවන්නේ. ඔව් සීල සත්‍ය සූපත් වෙකේ ගින අපරාධ කියනවා නේද? ඒව ගැන කියන දැන් අප්‍රමාණ කරුණු තියෙනවා. අර මම කව උදේ ඉඳලා
සුවපත් වේවා සීළු සත්‍ය සුවපත් වේවා කියපු පාදකම් මත ඉන්නවා කියලා අරගෙන ගෙදර ගියේ විඳලා ලෙලිත් එක නයි පිබිනෝ ඔව් භාවනාව කැලේ සීළු සත්‍ය සුවපත් වේතෝක කියන්නේ ඉතින් අපේ ජීවිතේ එක ප්‍රායෝගික නැහැනේ අපේ බණ අපි අපේ භාවනාව එක තැනකට කොටු වෙච්ච භාවනාවක් විතරයි ඒ සීල සත්‍ය සූපත් වේකොට gedare un සූපත් වෙන්නේ නැද්ද? ඒතකොට සීල සත්‍ය කියන කුලක ඇතුලේ gedare un නැද්ද? ලේලි නැද්ද? අපිට එන ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන් ආත්ම ශක්තිය ධර්මය තුල හදා ගන්න ඕන. එතකොට අපි යුතුයයුතුකම් සම්පූර්ණ කරන තුන්වෙනි පරම්පරාවට එනකොට කිසි දෙයක අගයක් නැහැ. දෙව්දත්තරේට තුන්වෙනි පරම්පරාවේ කෙනෙක් ලොකු සල්ලි කන්දක් හම්බුණා ගොනා ඉගෙන ගත්තේ නැහැ. සල්ලි තියනවා කියලා හිතුවානේ. ඉගෙන ගත්තේ නැහැ. අන්තිමට සුරාසොණෙක් වුණා. ස්ත්‍රී දුහෘතෙක් වුණා. මූට මහමගට වැටෙන්න සිද්ධ වුණා අන්තිමට. නායකාරයෝ උදේට ගියේ වටේම පිරීලා. ඉතින් බේරෙන්න බැරි තරක වූ දවසක් ගඟ ළඟ මම මේවා තැම්පත් කරලා තිනෝ ගඟ ළඟට වරෙල්ලා කියලා මෙයා කිව්වා මම පාන්දරම ගිහින් නිදාන්න ගන්න තැන ඉන්න උඹලා වරෙල්ලා ඔකෝම දැන් නායකාරු වෙනව අරු ගඟට පැනලා ගඟට පැනලා දැන් ගඟ දිගේ ගහගෙන යනවා පීනන්නත් බෑ බෝධිසත්ව නහන්සේ රෝරුමිග ජාතිකේ ලස්සන මුයි එතම ලස්සන අඹ වනයේක සිසිල් වනයේක ලස්සනට පැත්තකින් ඉන්නවා ගඟ පැත්තකින් ගලාගෙන යනවා මිනිහෙක් කෑ ගහන වෙනවා මුවා ගඟට පැනලා අතපය දික් කරලා පෙන්නලා තමන්ගේ පිටේ තියාගෙන ගොඩට ගෙනාවා කවුද මේ ගොඩට ගෙනාවේ දෙව්දත්තර දැන් දෙව්දත්තර ගොඩට ගෙනල්ලා දෙව්දත්තර කියලා තම නෙවෙයි තිබුණේ මිනිස්සේ රාජින් සිටුවරේ කියමුකෝ අපි අනුකම්පාව දැන් දවස් 3ක් තියාගෙන උපස්ථාන කරලා පළවැල ගෙන දීලා කණ්ඩ බොන ටික ලං කරලා දීලා වෙහෙසටපත් වෙච්ච මිනිස්සයන් විපතටපත් වෙච්ච මිනිහා දැන් හරියට ආදරෙන් බලාගෙන දවස් 3කට පස්සේ පිටමතින් තියාගෙන ගිහිල්ලා එයාගේ නගරට යන්න පාර පෙන්නවා යනකොට කිව්වා හැබැයි රජෝ මං මෙහි ඉන්නේ කාටවත් කියන්න එපා ඒ මුවාගේ ලස්සන ගැන දිගට සූත්‍ර දේශනාවක් මේ ජාතක කතාවේ කියනවා නම් ඒක විවරණය කරන්න වෙලාව නෙමෙයි මොකද අපි අකෘතඥයන්ගෙන් ගලගුණ බලාපොරොත්තු වෙන්න එපා කියලා මම කියන්නේ එතකොට දැන් මිනිහා ගියා ගමට ගියාම රටේ රජුරුවන්ගේ නෝනට හීනයක් පේනවා ලස්සන මුවෙකුගෙන් බණ අහන්න ඕන කියලා. දැන් රට පුරා අනබෙරයක් ගහනවා. ලොකු තෑග්ගක් දෙනවා මේ වගේ මුවෙක් ඉන්නවා නම් හොයලා දියලා කියලා. දෙව්දත්තර දුවලා ගිහින් කිව්වා අනබෙරකාරයට මන් දන්නෝ ඉන්න දැන්. දැන් පොරොන්දු වෙලා ආයේ මොකද්ද? කාටවත් කියන්නේ නැහැ කියලා. මෙයාට ජීවිතේ විපතක් වෙයි කියලා නේ බෝධිසත්වයන් හන්ද මෙහෙම කියන්නේ. රජුරු ගියා පිරිසත් එක්ක ගිහිල්ලා දැන් අර මනුස්සයත් එක්කන් ගිහිල්ලා පෙන්නුවා මුවා රජුරු හරියට සන්තෝෂ වෙලා රජුරු ළඟටම මුවා ඇවිල්ලා හිටගත්තා ජාතක කතාවේ තියෙන හැටි සත්තු වේ කාලේ කතා කොලයි කියනකෝ රජුරුන්ගේ ගහනවා රජතුමනි කොහොමද මම මෙහි ඉන්නවා කියලා කවුද කිව්වේ මෙන්න මේ කුමාරයයි කිව්වේ කියලා කිව්වා දැන් පින්නත් ඔබ එතන ඉඳලා විස්තරේ දන්නවා. දියෙහි යන දණ්ඩට ඒක වගේම ගාත දෙකක් තියෙනවා සත්‍යං කිරේව මහංශු කියලා තව එකක් තියෙනවා. දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් දුර සිට දුදනන් හට පිහිට නොවේ යන බස සැබෑ කළේ මට කියලා කිව්වයි කියමුකෝ. ගාතාවේ එක නෙමෙයි වෙනත් අදහසක් තියෙන ලස්සන ගාතාවක්. රජු රෝයේ පාරේ දුන්නට ඊතලයේ දාලා අර මිනිහට විඳින්න හදනවා මේ වගේ දුෂ්ටයෙක් තවන්ට පිහිට වෙච්ච මිනිහට මේ මිනිහ කරන මේ අඩන්තේටම කොච්චර භයානකද එතකොට කියනවා අනේ රජතුමනි විඳින්න එපා ඔබතුමා ওই මිනිස්සයාට යම් පොරොන්දුවක් වුණා නම් තෑග්ගක් දෙනවා කියන මට සැලකිල්ලක් හැටියට එයාට ඒ තෑග්ගද මොකද්ද ඔබතුමාට මගෙන් තියෙන අවශ්‍යතාවය මගේ විස උන්නාසයට බණ අහන්න ආසයි යා මම බර කියන්නේ හැබැයි ඔබතුමා මතක තියාගන්න. ඔබතුමාගෙන් මම වරයක් ඉල්ලනවා. ඒ තමයි මේ වනේ ඉන්න මුවන්ට ප්‍රධාන කරගෙන සියලු සතුන්ට අබේදානිය දෙන්න පොරොන්දු වෙන්නේ. මේ මනුස්සයාට ඇගි බෝක ටික දෙන්න. බලන්න හතුරට හරි යුතුයකම කළා යුතුයකමට යුතුයකම ඉෂ්ට නොවුනට කමක් නැහැ. මයිපින්නතුල්ලා අනුන්ට යුතුයකම් කරලා යුතුයකම ඉෂ්ට කරගන්න බැරි වුණොත් හිත රිදෙන එක සාධාරණ හින්දා මෙන්න මේ විදිහට හිත හදාගන්න.
කමක් නෑ මම ජාති ණයක් ගෙව්වා. මොකද්ද කිව්වේ? තව සැරයක් ජාති ණය. උදේම නැගිටිනකොටත් කොහොමදත් ඕක කල්පනා කරගෙන නැගිටින්නේ කොහොඳයි. නැගිටින්නත් ඕන මුණ්ඩ ජාති ණය ගෙවන්නත් එපායි. කියලා නිකන් හිතාගෙන නැගිටින්නේ. හැබැයිටම අපි ගෙවන්නේ ජාති ණය තමයි. වෙලාවකට හිතෙන්නේ නැද්ද මේ ජීවිතේ මොකද්ද බොලේ කියලා? අපි මේ භවයට ආවේ ආයි ගනුදෙනු කරන්න නෙමෙයි. පාලි ගාතාවක් ඇටින් කළ කිව්වොත් ගත් ගත් දේ දෙනු දුන් දුන් දේ ගනු නිම කර ගනු දෙනු අම නිවනට යනු. ගනුදෙනු තියාගන්න එපා. කරන්න යුතුකම් පින්කම් කරන්න සංසාරට විපාක බලාපොරොත්තු වෙන්න එපා. දුන්නු දේ දුන්නා ආයි ඇඟිලි ගහන්න එපා. අතාරින දේ අතාරින්න පුරුදු වෙන්න. අතින් අතෑරලා හිතින් මල්ල ගන්න එපා. ඒ හිත පිරිසුදු කරගත්තොත් පූජාච පූජනීයානම් ඒ හිත ඔබටම පිණිය යුතු හිතක්. අන්තිම මරණ වෙලාවේ ඒ හිතට එකතු වෙන්නේ නැහැ මොකවත්. මේ කියන ටික තේරුණාද? දැන් ගමේ රටේ මිනිස්සු ගොවියෝ ඇවිල්ලා රජමාලිගාවට රැස් වෙලා කියනවලු අපේ ගොවි තැන්පත් විනාසයි. මෝ ඇවිල්ලා අපේ ගොවි තැන්පත් කනවා. ඇයි රජුරු අබේ භූමිය දෙන්න කිව්වා? අබේ දාන දෙන්න කිව්වනේ. ඒ නිසා මේ අබේ භූමියේ සත්තුන්ට හිරිහැර කරන්න තහනම්. ඒ නිසා කිසි මිනිහෙක් සතෙකුට කෝටුවක්වත් උස්සන්නේ නැහැ අඩුගානේ. නැත රජකේ දඬුවන්නේ. ඊට පස්සේ රජුරුවන්ට මුවා කියන සියලු මුවන් රැස් කරවන්න කියලා. සියලු මුව එක තැනකට ගෙනලා මේ මුව රජුරෝ කියන බෝසත්ණන් වහන්සේ ඔබ ගොවි තැන්පත් පාලු කරන්න එපා. ඒක අපේ ගුණයට නරකයි, වර්ගයට නරකයි. ඒ නිසා මිනිස්සුන්ට කරුණාව දක්වන්න, මෛත්‍රිය දක්වන්න. මිනිස්සුන්ට කිව්ව ඕගොල්ලන්ගේ ගොවි තැන්පත් වල වැට හදා ගන්න. ඒ වගේ අපේ ජීවිතවල අපි අනුන්ට කරන කොච්චර දේට හරි අපට යුතුකම් ඉෂ්ට නොවුනාට පින්වත් ඔබ කොයි වෙලාවකවත් හිතින් දැවෙන්න එපා. තැවෙන්න එපා. නිවන තියෙන්නේ කොහෙද? දුක දැක ගැටිවින් දොත් සැප අසීමිත කෙලවර අපට නිවනේ දොර වැසී අත. ඇල්මක් ගැටීමක් නොමැතිව නිවාසිත ගෙන යයි මැදුම් පිළිවෙත අප නිවන වෙත. ජීවිතය අපිට පුළුවන් නම් සැප ළඟදිත් උපේක්ෂා සහගත වෙන්න. ජීවිතය අපිට පුළුවන් නම් අෂ්ටලෝක ධර්මයේ දුක් පැත්තේදිත් උපේක්ෂාවට හිත නගා ගන්න. එතන අපට නිවනේ ශාන්තිය තියෙනවා. අපි හැම මොහොතකම හිතන්න ඕනේ මම ජීවිතේ කොයි අම්ම දෙයකටවත් අන්තගාමි වෙන්නේ නැහැ. මම කලබල නොවෙන හිතක් හදා ගන්නවා හැම වෙලාවෙම. සංසුන් හිතකයිතිය ලබා ගත්ත මට මේ ජීවිතේම නිවනේ ශාන්තිය ලබා ගන්න පුළුවන්.